මේකත් එකෝමත් එක ගමක කොරෝනා කාලයක කතාවක්. මේ ඉන්නේ ඇල්බර්ට් අංක. පොඩ්ඩක් විතර කලබලකාරය වුණාට ඕනම කෙනෙකුට ඕනම හදිස්සියකදී උදව් කරන හිත හොඳ මනුස්සයා. මෙයා මේ ළඟදී කාලෙකට පස්සේ ගමට ආපු වෙලාවේ අහල පහල ගෙවල් වල අය මෙයාව බලලා කතා කරලා යන්නාවේ පුරුද්දට වගේ. මේ වෙලාවේ ඇල්බර්ට් අංකල්ට පොඩි උගුර දෙවිල්ලක් තිබ්බට ඉහෙන් බහින අමාරුවක් පේන්න තිබ්බේ නෑ. ලක්ෂාන් උදේතන හිටියා. මේ අතරේ ලක්ෂාන් නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවේ අහල පහල ගෙවල් වල යාළුවෝ සෙට් එක එකතු කරගෙන හවසට පොඩි පැතුරක් දාන ලෑස්ති කළා. තැන් තැන් වල සෙනග එකතු කරගන්න එපා කියලා මේ වෙනකොට නිවේදනය කරලා තිබ්බත් අහල පහල ගෙවල් තුන හතරේ අපේම යාළුවෝනේ කියලා තමයි ප්‍රසාද් මේකට එකතු වෙන්න කැමති වුනේ. ටික දවසකින් හුස්ම ගන්න අමාරු ගතියක් දැනුණ හින්දා ඇල්බර්ට් ඉස්පිරිතාලෙට යන්න සිද්ධ වුණා. මෙයාට කොරෝනා වැළඳිලා තියෙනවා කියන එක හෙළිවුණේ එතනදී. මේ වෙනකොට ඇල්බර්ට් අංකල් ආශ්‍රය කරපු තව 4 දිනක් ඒ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්න පටන් අරන් තිබ්බේ. වැදුර තිබුණු දවස්වල තිබුණේ පොඩි උගුර අමාරුවක් විතරයි වුණාට දැන් නම් ලක්ෂාන්ටත් ටිකක් තදින් වුණා. මේක පොඩි හෙම්බිරිසාවක්නේ කියලා gedara තැන් තැන් වල වැටි වැටි හිටියට චරිත්ගේ කැස්සත් දවසින් දවස වැඩි වුණා. පස්සේ ඇල්බර්ට් අංකල් ආශ්‍රය කරපු අය පරීක්ෂා කරලා බලද්දි තමයි දැනගත්තේ මේ දෙන්නත් ඇතුළු 4 දෙනෙකුට කොරෝනා ආසාදනය වෙලා කියලා. මේ වෙනකොට එදා හවස ලක්ෂාන්ගේ පැදුරට ආපු 6 දෙනෙකුටත් රෝග ලක්ෂණ පහළ වෙලා. චරිත්ට නම් තදින් අමාරුවක් නොවුනට චරිත්ගේ අම්මා සිරියාවතීට ටිකක් අමාරුයි කියලා තමයි ආරංචිය. මෙන්න මේ පේන විදිහට එක්කෙනෙක්ගෙන් තවත් 3-4 දෙනෙකුට දවස් 4-5කින් රෝගේ පැතිරෙද්දී සති දෙකක් ඇතුළත තනි පුද්ගලයෙකුගෙන් ඇරගුණ කොවිඩ් ආසාදනය 86 දෙනෙකුට පැතිරිලා. නෑ මේ කතාව හරියන්නේ නෑ. අපි ආයිමත් මේ කතාව ලියමු. හරියටම හරියන විදිහට මේ කතාව ලියමු. මේ කතාවේ වීරයෝ මදි. අපි එකතු කරමු වීරයෝ දෙන්නෙක්. අපේ මුල්ම වීරයා ප්‍රසාද්. ලක්ෂාන් ප්‍රසාද්ට හවස පොඩි පැදුරක් දාන්න කතා කරනවා. ප්‍රසාද් මොකද කියන්නේ? අවසට පොඩි පැදුරක් දාමුද? මේ දවස්වල හැමෝම ගෙදරට වෙලා ඉන්න එකනේ. මේ වෙලාවේ හැටියට ඕක නම් එච්චර හොඳ වැඩක් නෙමෙයි ලක්ෂාන්. අහල පහල ගෙවල් වල දන් අඳුරන අය වුණත් එකතු වෙන්න හොඳ වෙලාවක් නෙමෙයිනේ මේක. අයියෝ ප්‍රසාද් මේක මේ සංගීත ප්‍රසංගයක් නෙවෙයි. අපි 4-5 දෙනා විතරයි. ලක්ෂාන් කාටද වෛරසය තියෙන්නේ කාටද නැත්තේ කියලා බැලු බැලමට කියන්න අපි කාටවත් බෑනේ. දැන් තමයි තේරුනේ. අපි එහෙනම් මේ ප්‍රශ්නේ ඉවරන දවසක පැදුරු පාටිය දාමුවා. හවසට යාළුවෝ එකතු වෙලා දාන්න හිටපු පැදුරු පාටිය නවත්තපු එකෙන් ප්‍රසාද් කොරෝනා වලින් 30 දිනක් බේර ගන්නවා. මේ චරිත මෙයා වීරයෙක් වෙන්නේ කොහොමද? කැස්ස උණ වගේ රෝග ලක්ෂණ මතුවලා එද්දිම චරිත් ගෙදර අනෙක් අයගෙන් වෙන වෙලා තනියම කාමරයකට වෙනවා. ඇල්බර්ට් අංකල්ට කොරෝනා කියලා ආරංචි වෙච්ච වෙලාවෙම චරිත් 19.99ට කතා කරලා තමන්ගේ රෝග ලක්ෂණ දැනුම් දෙනවා. චරිත්ව ඉක්මනටම ඉස්පිරිතාලයකට ඇතුළත් කරලා පරීක්ෂණ කරලා කොරෝනා කියලා තහවුරු කරගෙන ඉස්පිරිතාලේ නවත්තගෙන බෙහෙත් කරනවා. වැඩි දවසක් නොයාම හොඳ වෙලා කෙදරෙනවා. චරිත්ගේ අම්මා සිරියාවතීට කොරෝනා හැදෙන්නේ නැහැ. උණක් හෙම්බිරිසාවක් වගේ ලෙඩක් හැදුනම දෙවියන්ගේ ලෙඩක් හැදුනා වගේ ගෙදර අනෙක් අයගෙන් වෙනව පරිස්සම් වීමෙන් චරිත් සිරියාවතී ඇතුළු 20 දෙනෙක් කොරෝනා වලින් බේර ගන්නවා. මේ වෙලාවේ මේ ගමේ තවත් වැදගත් දෙයක් වෙනවා. කොරෝනා හැදුනායි කියලා තහවුරු වෙන කෙනෙක්ගේ ගෙවල් වල අයට නැතෙයින්ට ගමේ කිසිම කෙනෙක් වෙනස්කම් කරන්න යන්නේ නැහැ. ඒ දිහා වපරෙහින් බලන්නේ නැහැ. කොරෝනා කියන්නේ සමීප ආශ්‍රයෙන් බෝ වෙන ලෙඩක් මිසක් අහල පහල ගෙවල් වලට හුළඟෙන් ගහගෙන එන ලෙඩක් නෙමෙයි කියලා ඒ අය දන්නවා. මේ හේතුව නිසා කොරෝනා හැදුනයි කියලා සැක හිතන චරිත් වගේ අය ඒක නිසි නිලධාරීන්ට දැනුම් දීලා නිසි පරීක්ෂණ කරගෙන ප්‍රතිකාර ගන්න කිසිම විදියකින් මැලි වෙන්නේ නැහැ. ඒ නිසාම පාලනය කරගන්න බැරි වෙන විදිහට ගමේ කොරෝනා පැතිරෙන්නේ නැහැ. එහෙම බැලුවම මේ ගමේ හැමෝම වීරයෝ. අපේ රටේ තනි පුරුකකින් ආරම්භ වෙලා 86 දෙනෙක් ආසාදනය වෙන තත්ත්වයට ගියේ නැත්තේ රටේ ජනතාව දක්වන සහයෝගයේ මෙන්ම ආරක්ෂක අංශවල සහයෝගය ඇතුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ විධිවිධාන
ගම්මට්ටමේ ක්‍රියාත්මක කිරීමට ඇප්ප කැපවි වැඩ කරන අපේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් රෝගියෙක් වාර්තා වන අවස්ථාවේදීම ක්‍රියාත්මක වෙලා මේ පැතිරෙන ගාමය නැතිනම් බිඳහින්දා ඒ වුණාට මේක ඒ අයට විතරක් කරන්න පුළුවන් යුද්ධයක් නෙමෙයි. ඔව් මේක යුද්ධයක් තමයි. මේක රට වෙනුවෙන් සටන් කරන්න වීරයින් අවශ්‍ය කරන යුද්ධයක්. රජයේ සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ ලබා දෙන උපදෙස් අකුරටම පිළිපදින හැම දෙනාම මේ වෙලාවේ රටට අවශ්‍යම කරන වීරවරයින් විදියට දස දහස් ගණනක් දෙනා කොරෝනා වලින් ආරක්ෂා කරගන්නවා. රට රකින්න කැප වූ වාට ස්තුතියි. සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමග එක්වගෙන එන පණිවිඩයකි.